කොහොමද හැමෝටම ආදරණීය ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අද අපි මේ යන්නේ අපේ ගමේ හැමෝම එකට එකතු වෙන තැනට. ඉතින් ඔක්තෝබර් මාසේ තමයි ඉතින් මේ වගේ උත්සවයක් තියෙන්නේ. එනක් ගිහිල්ලා බලමු. අන අපි ඇවිල්ලා ඉන්නේ අද අපේ ගමේ තියෙන උත්සවේ. පොඩ්ඩ දෙන්නත් එක්ක ඉතින් ලේසි නැහැනේ. ඉතින් අපි ගිය වෙලාවේදී ගත්ත පොඩි වීඩියෝ ටිකක් තමයි මේ ඔයාලට පෙන්නන්නේ. සලාම යන අම්පච්චිගේ කැමතිම තැනට. මේක ඉතින් මෙච්චරම දෙන්නේ ෂීට් දෙකම දෙන්නේ ඕක ෂීට් එක හදලා පරණ වාහනවලට අයගේ පුදුම ආසාවක් තියෙන ඉතින් ලංකාවෙත් එයා පරණ වාහන එකතු කරලා තිනවා. එයාට වොක්සගන් තුනක් තිනවා ලංකාවේ. මොරික්ස් මයිනර් එකක් තිනවා. ඉතින් මේ දවස්වල අපේ අම්මා ගිහී ඉන්නේ ඒක ඒවා දැන් විකුණලා දාන ලංකාවටත් එන්නේ නැති නිසා කියලා. ඉතින් තාම හිතක් නෑ අයියට ඒවා විකුණන්න. ඔව් එවැනි අකුම අලුත් වගේ තියෙන නේ නපස්. ලස්සන තියාගෙන ඉන්න අයවා. මේ වහන්න මේක. ඒතුළ ඉඳගෙන තින්න කවුද ලොකු ධෝනි කමිය නිකන් අලුත් වගේ තියෙන ඔක්කොම විවිධ යාවගේ
අපේ ගමේ ඉන්න පරණ වයස කට්ටියගේ තමයි මේ වාහන එකතු වෙන්නේ. ඒගොල්ලන්ගෙන් පස්සේ ඒගොල්ලන්ගේ පුතාලට දුවලට තමයි මේව යන්නේ. ඒගොල්ලොත් ඊට පස්සේ මේව හරි ලස්සනට පරිසරෙට තියාගෙන ඉන්නවා. තියලා තියෙනවා. දැන් කාරේ. හා? ඉගෙන ගියා හොස් එකක් වගේ. ඔරිජිනල් අධිකාරියද කොහෙද ඉන්නේ? ඕයි. ඒගොල්ලන්ගේ ඉස්සර වාහනේ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම ඉන්නේ. දෙකද පස්සේ මේක මේ. මේ මස්තෙන්. එවගේ ඇයිටි කටි තව මේ ඔක්කොම මේ ළඟට වෙලා ඉන්නේ. කොම වයස මේනේ සිය පපලටි. ඒක අපේ මේ පිටිපස්ස මේ. ඔක්සගෙන එක වැගන් එක. Thank you. Come this way, this way, this way. මේ ඔක්කොම මේ ඇඳුම් කඩ ඔය මොනවාද ඒගොල්ලන් ඉතින් හදන එක එක නිර්මාණයව තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට කලින්ම වැලුම් දෙයක් හම්බුණා. Now, it's your nose. My hair. Lemonade. පවුලේ ඉන්න පුංචි දරුවනොත් එක්ක මුළු පවුල පිටින්ම හැමෝම මෙතෙන්ට මේ දවස්වලට එකතු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ නිර්මාණ, ඒගොල්ලන්ගේ තියෙන පොඩි පොඩි ව්‍යාපාර මෙතන ඇවිල්ලා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඉතින් කෑමත් අපිට අරන් කන්න පුළුවන්. Hi. Raffle tickets. Whenever we pull in, you get 50-50. Money, I got the money. What do you want? Small door and a fucking thing. අපේ ගමේ ඉන්නා මේ පැණිය ව්‍යාපාරයක් විදිහට කරන දෙගොල්ලක් මේ ඉන්නවා. ඉතින් අපි දවසක එක කියන්නේ කියලා හිටියා, තාම බැරුණා. ඉතින් අර පරණ විදි පාවිච්චි කරලා කැලේ ගිහිල්ලා ඉතින් කොහමද ඒගොල්ලෝ මේ පැණි එකතු කරන්නේ හැමදේම මෙතන ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් ඒ දවසක එක කියන්නම් ඔයාලව. පොලිම ඉන්න ඕනෙත් දන්නේ. අසල දැන් වගා බිම් වල අස්සරු නෙලන කාලේ ඉතින් සමහර අස්සරු නෙලලා තිබරයි. ඉතින් ගොඩ දෙනෙක් තමගේ සතුට සමරනවා විනෝදෙන්. මෙහි කොහොමත් එහෙමයි හැමෝම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් දවස ගත කරන්නේ. ඉතින් අද නිවාඩු දවසක්. ඉතින් හැමෝම මෙතනද එකතු වෙලා ඉන්නවා ගමේ කට්ටිය හැමෝම වගේ. ඉතින් හරිම සතුටින් ජීවිතේ නිවාඩු. I'm not afraid to die.
රටවල්වල වයසට ගියා කියලා ගේ මුල්ලට වෙලා එහෙම ඉන්නේ නැහැ. ඉතින් වයසට ගියත් හොඳ සෞඛ්‍ය සම්පන්නයි. වයස 70 80 රැකියාවලට යනවා. ඉතින් එහෙම තමයි ඒගොල්ලෝ ජීවිතේ හොඳට එන්ජොයි කරනවා. ජීවිතේ විඳින්න වයස ප්‍රශ්නයක් කරගන්න එපා. සතුට හොයාගන්න. පුංචිම දෙකින් හරි සතුට හොයාගන්න. තමුන්ට සතුට දැනෙන දේ ජීවිතේ විඳින්න. එහෙනම් දවසක ආයෙත් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ.